ඉතින් ආයිබවන් කියලා පිළිගන්න ඔය යාළුවෝ සියලු දෙනාම ඔබ අදත් මේ එකතු වෙලා ඉන්නේ නවතම තාක්ෂණික දැනුම ඔබගේ නිවසට මා රැගෙන එන ඊටොනික් ඇකඩමි YouTube channel එකත් එක්ක අද මම කතා කරන්නේ ෆෑන් රෙගුලේටර් එකක් අපි දන්නවා ෆෑන් එකේ වේගය පාලනය කිරීම සහ යොදා ගන්නා ෆෑන් රෙගුලේටර් එකක් හරියටම හයි කරන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔබට කියලා දෙන්නේ ඉතින් මේක ඉතාම වැදගත් මොකද නැත්නම් මේ ෆෑන් රෙගුලේටර් එක හරියාකාරව සවි නොකරොත් නියම සම්මත ක්‍රමවේදයට සවි නොකරොත් යම්සි කාලයක අලුත් වැඩියාවක් කරනකොට වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම යම් අනතුරක් වීමේ හැකියාවක් තියෙනවා ඉතින් මම දැන් ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද මේක හරියටම ෆෑන් රෙගුලේටර් එක කොහොමද හරියටම වයර් කරන්නේ කියන එක පිළිබඳව ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙන නැගෙනවට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට fan regulator එකක් high කරන පරිපථය ඉදිරිපත් කරන්නම්. ඔව් මේ තියෙන්නේ fan regulator එකක් හරියාකාරව සවි කරන්න ඕන පරිපථය. ඔබට දැන් මේක පේනවා අපි fan එකටත් live සහ neutral wires දෙක තමයි ලබා දෙන්නේ. එතකොට මේ තියෙන්නේ ෆෑන් රෙගුලේටර් එක. මේ ෆෑන් රෙගුලේටර් එක හරහා තමයි අපි ලයිව් වයර් එක කියන්නේ ලයිව් වයර් එක හරහා තමයි ෆෑන් රෙගුලේටර් එක සම්බන්ධ කරන්න ඕන. ඉතින් දැන් ඔබට පේනවා මේ ලයිව් වයර් එක තමයි මේ රතු පාටින් මෙන්නලා තියෙන්නේ. ලයිව් වයර් එක ඇවිල්ලා ෆෑන් රෙගුලේටර් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ෆෑන් රෙගුලේටර් එකේ අවුට් එක එහෙනම් රිටර්න් වයර් එක ගිහිල්ලා ෆෑන් එකට සම්බන්ධ වෙනවා. එතකොට නියුට්‍රල් වයර් එක තමයි මේ කළු පාටින් මෙන්නලා තියෙන්නේ. නියුට්‍රල් වයර් එක කෙලින්ම ගිහිල්ලා ෆෑන් එකට සම්බන්ධ වෙනවා. එතකොට ඔබ දන්නවා අපි ෆෑන් රෙගුලේටර් එකෙන් ෆෑන් එක ඕෆ් කර අවස්ථාවේදී මෙන්න මේ ලයිව් වයර් එක ස්විච් එකේ මෙතනින් නවතිනවා. මොකද අපි ස්විච් එක ඕෆ් කරාම මෙතනින් එහාට මේ ෆෑන් එක මේ කොටසේ ලයිව් වයර් එක කියන්නේ ලයිව් කරන්ට් එක මේ හරියේ නැහැ. අපි රෙගුලේටර් එක ඕෆ් කරලා තියෙන අවස්ථාවේ. ඕෆ් කරාම මේ එන විදුලිය රෙගුලේටර් එකෙන් නවතිනවා. රෙගුලේටර් එක අවුට් වෙන්නේ නැහැ. එතකොට මේ කොටසේ ගිහලා ෆෑන් එක ආවට නිකන් මේ වයර් එකේ විදුලිය නැහැ. නියුට්‍රල් වයර් එක කෙලින්ම ෆෑන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි හරිම ක්‍රමය. මොකද ෆෑන් රෙගුලේටර් එක ඕෆ් කර අවස්ථාවේදී රෙගුලේටර් එකෙන් ආපහු විදුලිය පිට වෙන්න විදියක් නැහැ. ලයිව් වයර් එක හරියට ෆෑන් රෙගුලේටර් හයි කරා නම් ලයිව් වයර් එක තෝරලා හයි කරා නම් ෆෑන් රෙගුලේටර් එකෙන් විදුලිය ආපහු ෆෑන් එකට පිට වෙන්න විදියක් නැහැ. මේ කොටස එතකොට විදුලිය නැහැ. මේක තමයි ආරක්ෂිතම ක්‍රමය. එතකොට මෙතන යම් අලුත් වැඩියා කාලයක් යනකොට ඕගොල්ලන්ට ෆෑන් එකේ මොනවට අලුත් වැඩියා කරන්න ගියාම මෙතන වයස් ගලවන්න වෙනවා. ඒ අවස්ථාවේදී කිසිම හානියක් නැහැ ඔබට. විදුලි සැර වැඩිීමේ අවදානමක් නැහැ. මේ හරිම විදියට රෙගුලේටර් එකට ලයිව් වයර් එක නම් හයි කරලා තිබුණේ රෙගුලේටර් එක ඕෆ් කරාට පස්සේ ඔබට කිසි අනතුරක් වෙන්න විදියක් නැහැ. නමුත් බලන්න අපි දැන් බලමු මේ ලයිව් වයර් එක නැතුව නියුට්‍රල් වයර් එකට කොහොම සම්බන්ධ කරලා තිබුණා ෆෑන් රෙගුලේටර් එක මොකද්ද වෙන්නේ කියන එක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන ඔබට පේනවා කළු පාටෙන් මම නියුට්‍රල් වයර් එක පෙන්වලා තියෙන්නේ. දැන් මේ නියුට්‍රල් වයර් එක තමයි ගිහිල්ලා ෆෑන් රෙගුලේටර් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊස්සේ ෆෑන් රෙගුලේටර් අවුට් එක රිටර්න් එක ගිහිල්ලා ෆෑන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලයිව් එක ගිහිල්ලා කෙලින්ම ෆෑන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දි අපි රෙගුලේටර් එක ඕෆ් කර අවස්ථාවේදී ඕෆ් කරාම ෆෑන් එක ඕෆ් වෙනවා තමයි. ෆෑන් එක ඕෆ් වෙන්නේ මොකක් නිසාද? නියුට්‍රල් වයර් එක කැඩුන නිසා. ෆෑන් එකෙන් නියුට්‍රල් වයර් එකේ සම්බන්ධතාවය කියන්නේ විසන්ධි කරාම ෆෑන් එක ඕෆ් වෙනවා. ඒක හරි. නමුත් ලයිව් වයර් එක මේකේ කරන්ට් එක තියෙන්නේ. මේ ලයිව් වයර් එක මොකද්ද වෙන්නේ? කෙලින්ම ගිහිල්ලා මෙතන ෆෑන් එක මෙතෙන්ට එනකම් ලයිව් වයර් එක ගිහිල්ලා තියෙන්නේ. ෆෑන් එක අපි රෙගුලේටර් ඕෆ් කරාට ෆෑන් එක නැවතුණත් මේ ලයිව් කරන්ට් එක මෙතන මෙහෙම්ම තියෙනවා. එතකොට ඔබ යම්සි කාලයක මේ වැරදි විදියට මේ විදියට කියන්නේ නියුට්‍රල් එක හරහානම් ෆෑන් රෙගුලේටර් එක හයි කරලා තිබුණේ කවදක හරි රිපෙයාර් එකක් කරද්දී මෙතන ගලවන්න වෙච්ච අවස්ථාවක විදුලි සැර වැඩිීමේ අවදානම වැඩි. මොකද ලයිව් වයර් එක කෙලින්ම මෙතෙන්ට එනකම්ම ගිහිල්ලා තියෙනවා. ෆෑන් එක ඕෆ් කරාට ෆෑන් එක ඕෆ් කිරීමෙන් නැවතිලා තියෙන්නේ මේ නියුට්‍රල් වයර් එක කැඩීම නිසා තමයි ෆෑන් එක ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට මෙතන වයර් එක මෙහෙම මෙතන තියෙන කරන්ට් එක මේ විදිහටම තියෙනවා. ඉතින් මේක ඒක නිසා නිතරම ෆෑන් රෙගුලේටර් එකක් සවි කරන්නේ අපි ලයිව් වයර් එකට තමයි සම්බන්ධ කරන්නේ. නිතරම මම අර කලින් පෙන්නු මෙන්න මේ විදිහට
ලයි වයර්ක හරහා තමයි ෆෑන් රෙගුලේටර් එකක් සම්බන්ධ කරන්නේ. ඒක තමයි ආරක්ෂිතම ක්‍රමය. ඉතින් මේක ෆෑන් රෙගුලේටර් එක මේ ෆෑන් එකකට විතරක් නෙමෙයි ඕනම බල්බ් එකකට ඕනම බල්බ් එකකට ස්විච් එකක් හයි කරනකොටත් ඒත් එහෙමයි. ඒ ස්විච් එක හයි කරන්නේ ලයිව් වයර් එක හරහා තමයි ස්විච් එක හයි කරන්නේ. එතකොට තමයි ස්විච් එක ඕෆ් කරව අවස්ථාවේ බල්බ් එක ගාවට කරන්ට් එක යන්නේ නැහැ. නමුත් මම අර පස්සේ පෙන්නුවා මේ වැරදි ක්‍රමය. ඒ කියන්නේ නිව්ට්‍රල් එක හරහා බල්බ් එක ස්විච් එකක් හයි කරොත් ඔබට පේනවා නිව්ට්‍රල් එක ඇරුණාට ලයිව් වයර් එක කෙලින්ම බල්බ් එකට යනවා. මෙතන අපි බල්බ් එකක් මාරු කරන්න වගේ උත්සාහ කරන වෙලාවක යම්සි වෙලාවකින් හෝල්ඩර් එකේ ඇතුළට හෝ ඒ වයර් එක අත වැදුනොත් අපිට විදුලි සැර වදිනවා. මොකද බල්බ් එකට අදාළ ස්විච් එක හයි කරලා තියෙන්නේ නිව්ට්‍රල් වයර් එක හරහා නිසා. ඉතින් ඔබට ඉතාම පැහැදිලි ඇති දැන් කොහොමද ආරක්ෂිතම ක්‍රමය කියලා ෆෑන් එකට රෙගුලේටර් එකක් හයි කරන විදිය සහ බල්බ් එකට ස්විච් එකක් හයි කරන විදිය ඔගොල්ලෝ දැන් ඉතාම පැහැදිලි වෙන්න ඕන. මේක තමයි හරිම ක්‍රමය. ලයිව් වයර් එක තමයි අපි ස්විච් එකෙන් කඩන්න ඕන ලයිව් වයර් එක. එතකොට තමයි අපි භාවිතා කරන උපකරණ ගාවට විදුලිය විසන්දි වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට මේක කරලාම පෙන්නන්නම්. මම මේ තියෙන්නේ ෆෑන් රෙගුලේටර් එකක්. මම මේකට කරන්ට් එක දෙන්නම්. මේක තමයි ලයිව් සහ නිව්ට්‍රල් වයස් දෙක. මේ දුමුරු පාට එක ලයිව් එක, නිල් පාට එක නිව්ට්‍රල් එක. මම දැන් මේ විදියට සම්බන්ධ කරන්නම්. ලයිව් එකට සම්බන්ධ කරනවා, ලයිව් වයර් එකට සම්බන්ධ කරනවා ෆෑන් රෙගුලේටර් එක වයර් එකක්. මම ලයිව් එකට සම්බන්ධ කරනවා එක වයර් එකක් ෆෑන් රෙගුලේටර් එකේ. ඊට පස්සේ මම මේකට ෆෑන් එක වෙනකොට බල්බ් එකක් දාගන්න නැහැ. මොකද මම ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට ෆෑන් එකක් එක්ක මේක මට පෙන්නන්න මෙතන අපහසුයිනේ. මම බල්බ් එකක් තමයි ෆෑන් එක වෙනකොට දාගන්නේ. මම බල්බ් එකට සම්බන්ධ කරනවා රෙගුලේටර් එකේ අවුට් එකක්. මේ විදියට බල්බ් එකට මම සම්බන්ධ කරනවා. ඊට පස්සේ බල්බ් එකෙන් එන රිටර්න් එක මේක. ඒක මං නිව්ට්‍රල් වයර් එක සම්බන්ධ කරනවා මෙතන. දැන් මම මේකට විදුලිය සපයන්නම්. අපි දැන් බලමු. මන් දැන් මේ විදියට අපිට පේනවා බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනවා. දැන් ෆෑන් රෙගුලේටර් එක අපි ඕෆ් කරාම බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් විදුලිය සපයලා තියෙන්නේ. අපි දැන් මේකෙන් අපිට පේනවා වැඩ කරනවා මේක. මන් දැන් රෙගුලේටර් එක ඕෆ් කරගෙන ෆෑන් එක ඕෆ් කරා සමානයි. අපි දැන් බලමු මෙතන. මම මෙතනින් පෙන්නන්නම්. මෙතන දැන් ඔබට පේනවා අපි නිව්ට්‍රල් එක හරහා නෙවෙයි ලයිව් එක හරහා තමයි ෆෑන් රෙගුලේටර් එක හයි කරලා තියෙන්නේ. ඒතර මෙතන දැන් ඕෆ් කරව අවස්ථාවේ කරන්ට් එක තියෙන විදියක් නැහැ. ඔබට පේනවා මේ කරන්ට් එක තියෙන විදියක් නැහැ. ඕෆ් කරපු අවස්ථාවේ ටෙස්ටර් එක පත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ටෙස්ටර් එක පත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි හරි ක්‍රමය. ෆෑන් රෙගුලේටර් එකක් හයි කරන හරි ක්‍රමය මේක. මන් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙතන නිව්ට්‍රල් එක සහ ලයිව් එක මාරු කරලා. ඒ කියන්නේ අපි මන් දැන් දැන් මම හයි කරේ ලයිව් වයර් එක හරහා ෆෑන් රෙගුලේටර් එක. දැන් මම පෙන්නන්නම් නිව්ට්‍රල් වයර් එක හරහා ෆෑන් රෙගුලේටර් එක සම්බන්ධ කරලා මොකද වෙන්නේ කියලා. මම මෙතන දැන් නිව්ට්‍රල් එකට සම්බන්ධ කරනවා මේ විදියට ෆෑන් රෙගුලේටර් එක. මේ විදියට බල්බ් එකේ එන රිටර්න් වයර් එක සම්බන්ධ කරනවා ලයිව් එකට. ෆෑන් රෙගුලේටර් එකද නිව්ට්‍රල් එක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. නිල් පාට වයර් එක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් පවර් දීලා බලමු.
අපි දැන් පවර් දීලා බලමු මම දැන් ෆෑන් එක උඩට ඕන් කරනවා ඔබට පේනවා බල්බ් එක පත්තු වෙනවා නේද එළිය අඩු වැඩ බල්බ් එක පත්තු වෙනවා මම දැන් ඕෆ් කරලා තියෙනවා අපි දැන් බලමු මෙතන හෝල්ඩර් එක ආව දැන් කොහොමද තියෙන්නේ කියලා අපිට පේනවා දැන් අපි ෆෑන් ෆෑන් එක උඩට ඕෆ් කරලා තියෙනවා දැන් මෙතන ඒවන කරන්ට් එක තියෙනවා අපිට පේනවා ටෙස්ටර් එක පත්තු වෙනවා ටෙස්ටර් එක පත්තු වෙනවා පේනවා ටෙස්ටර් එක පත්තු වෙනවා ටෙස්ටර් එක ලයිව් එක විතරක් නෙවෙයි දැන් න්ියුට්‍රල් එකටත් පත්තු වෙනවා මොකද හේතුව මේ බල්බ් එකේ ෆිලමන්ට් එක අරහා න්ියුට්‍රල් එක පැත්තටත් කරන්ට් එක යනවා හරි ඒක නිසා තමයි එහෙම පත්තු වෙන්නේ න්ියුට්‍රල් එකටත් පත්තු වෙනවා ලයිව් එකටත් පත්තු වෙනවා ඉතින් ඔබට පේනවා ඇති දැන් අපි ස්විච් එක ඕෆ් කරාට න්ියුට්‍රල් එක හරහා තමයි අපි ස්විච් එක හයි කරලා තියෙන්නේ න්ියුට්‍රල් එක හරහා ස්විච් එක හයි කරාට වැඩක් නැහැ අපි ෆෑන් එකව බල්බ් එක ඕෆ් වෙනවා තමයි නමුත් මෙතන අපි අලුත් වැඩියාවක් කරන්න ගියොත් අපි ලොකු අමාරුවක් ගන්නවා මොකද අපිට අපි හිතුවට ස්විච් එක ඕෆ් කරා කියලා ස්විච් එක හයි කරලා තියෙන්නේ න්ියුට්‍රල් වයර් කරා ලයිව් වයර් කරා නෙවෙයි මෙතන කරන්ට් එක තියෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට විදුලි සරවැදීමේ අවධානම තියෙනවා ඉතින් දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේක නිවැරදිව සවි කිරීමේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැන් ඉතාලම පැහැදිලි ඇති ඇයි මේ විදියට ස්විච් එකක් හෝ ෆෑන් රෙගුලේටර් එකක් ලයිව් වයර් එක හරහා සවි කරන්න ඕන කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට පැහැදිලි වැටහීමක් දැන් ඇති වෙන්න ඕන අනිත් එක තමයි තව කාරණයක් තියෙනවා මේ විදියට වැරදි විදියට ඒ කියන්නේ න්ියුට්‍රල් වයර් එක හරහා ස්විච් එකක් හෝ ෆෑන් රෙගුලේටර් එකක් හයි කරොත් අපිට කවදක හරි ගෙදර විදුලි පරිපථය අලුත් වැඩියාවක් කරන්න ගියාම දෝෂය සොයා ගන්න ඉතාමත් අපහසු වෙනවා මේ වගේ වැරදි විදියට ඒ කියන්නේ න්ියුට්‍රල් වයර් එක හරහා ස්විච් හෝ ෆෑන් රෙගුලේටර් හයි කරලා තිබුණොත් ඉතින් නිවැරදි ක්‍රමය තමයි මම පෙන්නුවේ ඔබට ඉස්සෙල්ලා මම වඩාත් පැහැදිලි කරලා ලයිව් වයර් එක හරහා තමයි ෆෑන් රෙගුලේටර් සහ ස්විචස් හයි වෙන්න ඕන ඉතින් ඔබට අද වීඩියෝ එකේ මම කියලා දීපු දේ ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, යාළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඔබ තාමත් අපගේ ඒ වගේම ඔබ අපි අලුතෙන්ම දාන වීඩියෝස් වල notification ගෙනා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාගන්න. අපි නැවතත් දවසක මේ වගේම හරබර වීඩියෝකින් නැවතත් හමු වෙමු. ඔබට ස්තුතියි.